වෙලේ බැලුවත් ඉතින් ෆෝන් එකේ තමයි. ෆෝන් එකේ කාත් එක්කද? සමාධි කා එක්කද ෆෝන් එකෙන් කතා කරන්නේ? ආ, දන්නේ. හැබැයි ශිහාන් එක නෙවෙයි. අනේ මන්දා. ඒ දෙන්නට දෙන්නා ෆෝන් කරගන්නේ නැහැ. ඒක නම් මාත් කියනවා ටෙක්ලා. ඒ දෙන්න අතර එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. බියෝඩිල් මිලදී ගෙන මේ පුණ්‍ය කර්මයට දායක වූ ඔබට අපේ ප්‍රණාමය. පාළුවේ හිමුකෝ. කතා කරන්නවත් කවුරුත් නැහනේ. ඒ දුව ඉන්නේ කතා කරන්නේ. ඒගොල්ලන් ඉතින් තරුණ ළමයිනේ. ඒගොල්ලන් ඉතින් අපිත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඒ මොකෝ ඒ? ඒගොල්ලෝ ඉතින් බැලුවොත් හැම වෙලේම එක ෆෝන් එකේ. හරි? YouTube බලනවා, ෆිල්ම්ස් බලනවා. එහෙම නැත්තම් නියපොතු පාඩ කර කර ඉන්නවා. ඇයි? අම්මා එක්කවත් කතා කරන්නේ නැද්ද? නෑ නෑ කතා කරනවා. ඒක ඉතින් ඒගොල්ලෝ කැමැත්තනේ. අපේ ගෙදරදී ඉතින් ඕමම තමයි. ඒ කිව්වේ ශිහානුත් නේබුදු පාට කරනවද? නෑ අනේ කොවෙලේ බැලුවත් ඉතින් ෆෝන් එකේ තමයි. ෆෝන් එකේ කාත් එක්කද? සමාධි කා එක්කද ෆෝන් එකෙන් කතා කරන්නේ? ආ, දන්නේ. හැබැයි ශිහාන් එක නෙවෙයි. අනේ මන්දා. ඒ දෙන්නට දෙන්නා ෆෝන් කරගන්නේ නැහැ. ඒක නම් මාත් කියනවා ටෙක්ලා. ඒ දෙන්න අතර එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. අනේ මන් දන්නේ. බාසුර්ලා උංගලෝ මේ ගැන කතා කරගත්තා. ඒ වුණාට මේ දෙන්න අතර කිසිම කනෙක්ෂන් එකක් නැහැනේ. ඒක ගැන තමයි අපි කතා කරන්න ඕනේ ටෙක්ලා. ඒ කිව්වේ? ඒ කිව්වේ මේ දෙන්න ගැන. ඒ දෙන්න අඩු ගන්න ඒ දෙන්න ගැනවත් කතා කරන්න හැනේ. හැබැයි එහෙම හරියන්නේ නැහනේ. මොකන්ද හරියන්නේ නැත්තේ? අපි මේ දෙන්නව සෙට් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ බයිෆෝස් බලහත්කාරේ? නෑ ඉතින් දෙන්නට දෙන්නත් දන්නවනේ. හැබැයි දෙන්න අතර කිසිම සම්බන්ධතාවයක් නැහැනේ රණජීව. ඔව් ඉතින්. අනේ මන් දන්නේ. දැන් කෝ රොෂාන්? රොෂාන් ගෙදර නැහැ. රොෂාන්ට මේ ගැන කිව්වද? ඔව් ගීතා මං කිව්වා. එයා මොකද කියන්නේ? එයා කියන්නේ නංගි කැමති නැත්තම් අපිට කරන්න දෙයක් නැහැලු. ඒ කියන්නේ සමාධි කිව්වද එයා කැමති නැහැ කියලා? නෑ නෑ එහෙම කිව්වේ නැහැ. එහෙනම් මේ එයාගේ ඇටිටියුඩ්ස් වලින් පේන්නේ එයා කැමති නැහැ වගේ. මෙහෙමයි ටෙක්ලා. ඔයා රොෂාන්ට කියන්න අපි මේ ගැන කතා කරමු කියලා. හා මං කියන්න. ටෙක්ලා මොකද හිතන්නේ මේ මැරේජ් එක ගැන? මම කැමති, "තුව" කැමති කෙනෙකුට. මාර අම්මා කෙනෙක් නේ.